ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරිට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමෙන් පුවත් සිරස්තල එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා සමාගමේ විදායක අධ්‍යක්ෂකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක්ස්ප්‍රෙස් කළ පුද්ගලයන් 8 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගින්න තව දුරටත් නෞකාව පුරාම පැතිරයයි නෞකාව මොළුමනින්ම විනාශ වන ලකුණු නයිජීරියාවේ මගි නෞකාවක්ද පෙරලීමෙන් 140ක් අතුරුදහන් බැහැරව ගිය යාස් සුලි කුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවට තව දුරටත් ඉන්දියාවට ඇතුළු වූ යාස් දේපොළ රසක් විනාශ කරයි ගල් මාතර සහ කුරුණෑගල එන්නත්කරණය ආරම්භේ කොල්ලුපිටිය පෞද්ගලික රෝහලකින් පැන ගිය කොවිඩ් ආසාදිතයින් දමන ප්‍රදේශයේදී අත්අඩංගුවට ඊයේ දින කොවිඩ් මරණ 29ක් වයස අවුරුදු 20ක තරුණියකත් ඒ අතර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන ලෙසට ජනපතිගෙන් උපදෙස් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ වරායට අසන්න මොහොතේ ගිනිගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මෙවන විටත් පැතිරෙමින් පවතිනවා එමෙන්ම එම නෞකාවෙන් ගොඩබිමට ගසා ආ ද්‍රව්‍ය එක්ස්ප්‍රස් කළ පුත්කලින් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර අදාළ නව සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාව හෝ කටාර් රාජ්‍ය නැවත ඇතුළු වීමට අවස්ථාව ලබා දුන්නේ නම් මෙම හානිය අවම කර ගැනීමට අවශ්‍ය කොළඹ වරායට ආසන්න මොහොතේ ගිනිගනිමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේවන විටත් පැතිරෙමින් පවතින බව නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහන් කළා. නැවේ ගින්න නැවෙහි 80ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු මෙරට ටග් යාත්‍රා මෙන්ම විදෙස් ටග් යාත්‍රා එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. මේ අතර නැවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරට මුහුදු තීරය ඇතුළු සාගර පද්ධතියට හානි සිදු වී ඇද්දැයි පිළිබඳව සොයා බැලීම සඳහා නාරා ආයතනය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එම නැවෙහි පිහිටි මොහොදු ප්‍රදේශයේ දිවවර කටයුතු తాවකාලිකව නතර කර දැමීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා. අතරාදාල නෞකාවෙන් ගොඩබිමට ගසාගෙන ආ බහලුම් වල තිබූ ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ පුද්ගලයන් 8 දෙනෙකු මීගමුව පමුණුගම සහ දුන්ගල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඒ අනුව එක් පැත්තකින් නිරෝධායන විධි උල්ලංඝනය කර තිබෙනවා. අනෙක් පැත්තෙන් මනුෂ්‍ය ශරීරයට හෝ යම් ආකාරයක සෞඛ්‍යමය ආරක්ෂණ ක්‍රියාවලියකට පටහැනි ක්‍රියාවක් මේ පුද්ගලයන් මේ භාණ්ඩ එකතු කිරීමෙන් සිදු කර තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊයේ දුන්ගල්පිටිය පොලිසිය මගින් එම එකතු කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහන ක්‍රමයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් ලොරියක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව පමුණුගම් පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් 3 දෙනෙකුත් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් 3 දෙනෙකුත් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම වීඩියෝ පට උපයෝග කරගනිමින් මෙම ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයන් සොයා අද දිනත් දැවැන්ත මෙහෙයුම් හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. වෙරළ තීරයේ වෙත යාමෙන් වළකින්න එම භාණ්ඩ එකතු කිරීමෙන් වළකින්න ඒවා මනුෂ්‍ය ශරීරයට අහිතකර විය හැකි ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවලියට පටහැනි විය හැකි ඒ නිසා නිවසේම රැඳී සිටින්න එවැනි ක්‍රියා සිදු කළහොත් ඒ අය අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හානෝල්ට් විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නැවෙහි බහලුම් 1486ක් තිබී ඇති අතර එහි ටොන් 25ක රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවයි. එම රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකර ගබඩා කර තිබීම හේතුවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දුවකින් මෙම ගින්න හටගෙන තිබෙන බවත් ඔහු විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඒ දැනගත් විගස නැවෙහි කාර්ය මණ්ඩලය ඉන්දියාවේ හසිරා වරාය වෙත නැවැතුළු කරවීමට අවසර ඉල්ලා ඇති අතර ඉන්දියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි හානෝල්ට් මහතා ප්‍රකාශ කර ඇත්තේ
පසුව කටාර් රාජ්‍යයේ හාමඩ් වරායට අදාළ නැව ඇතුළු කිරීමට අවසර ඉල්ලා සිටියද ඔවුන්ගෙන්ද නිසි ප්‍රතිචාර ලැබී නැහැ. එලෙස වරායන් දෙකෙන්ම යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නැවෙහි ඊළඟ ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත නැව දිගටම යාත්‍රා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව හෝ කටාර් රාජ්‍ය තම වරායන් වෙත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ නම් මෙලෙස සිදු වූ දරුණු අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය තරම් ඉඩ තිබූ බවයි එම නැව් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාර සීමා පනවා තිබුණද සම්බුද්ධ තෙමකුල සිහිපත් කිරීම වෙනුවෙන් දෙවැනි පුරා ජනතාව විවිධ සැරසිලි සිදු කර තිබූ ආකාරය අපට වාර්තා වුණා. බුදුන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන සම්බුද්ධ තෙමකුල සිහිපත් කරන වෙසක් පුන් පොහෝ දින ඊයේ දිනට යෙදී තිබුණා. මෙවරත් රට පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා වලට යටත්ව රට පුරා බෞද්ධ ජනතාව හට වෙසක් උත්සවය සැමරීමට සිදුව තිබෙනවා. කොළඹ කුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මියේ ජාතික වෙසක් කලපය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඒ දින විවෘත කෙරුණා. මෙහිදී සාමණේර රැකවරණ ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සාමණේර හිමිනමකට ශිෂ්‍යත්වයක්ද ප්‍රදානය කළා. මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්ව සිටියා. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ අතර වෙසක් මංගල්‍යයේ අරුත් පැහැදිලි කළ උන්වහන්සේ COVID-19 වෛරසයේ භයානකකම පෙන්වා දෙමින් මෙවර බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ සංවිධානය කළද ජනතාවට එය නැරඹීමට පැමිණිය නොහැකි බව ප්‍රකාශ කර සිටියා. ජන ශුන්‍යව පැවතුණත් කොළඹ ප්‍රදේශ රසකම වෙසක් සිරිය මෙලෙස දක්නට ලැබුණා. ප්‍රදේශ රසක්ම වෙසක් උත්සවයේ සැමරීම වෙනුවෙන් විවිධ වූ සැරසිලි සිදු කර තිබුණේ මේ ආකාරයෙන්. Thank you.
කණ්ඩයට අවශ්‍ය කාබනික පොහොර හෙඟයකින් තොරව ගොවීන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහකණ්ඩයට අවශ්‍ය කාබනික පොහොර හෙඟයකින් තොරව ගොවි ජනතාවට ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගෝවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තේ හරි විදියට මේ ගොවියට තමන්ගේ කන්නේ එනකොට පොර ටික ඒ දැනුවත් වීම මොන පොරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වලනාශක වර්ග අපි පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි අපි තෝරගත්තනම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන් කොහොමද දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නුවානේ ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕනේ ඒවා ඕනතරම් භාවිතා කරන රටවල් තියෙනවා ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕනේ ගල් මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වුණා ගල් මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ගල් මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ස්ථානවල කඩිනමින් එන්නත් කරන සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උපදෙස් ලබා දීමත් සමගයි. එනුවෙම දිස්ත්‍රික්කවල වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් හඳුනාගත් ප්‍රදේශවල එන්නත් කරණය ආරම්භ වුණා. මෙවන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් 14,58,052 දෙනෙකුට ලබා දී තිබෙනවා. මෙවන විට මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 343,277ක්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා, කොවිෂීල්ඩ්, ස්පුට්නික් 5 සහ සයිනෝෆාම් යන එන්නත් මෙවන විට මෙරට ජනතාවට එන්නත් කරමින් සිටිනවා. ඊයේ දින තහවුරු කළ කොරෝනා මරණ 29ක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගියා. ඒ අතර ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොරෝනා සදිත මරණ දෙකක් වන අතර මේ මාසේ 20වැනිදා සිට 25වනදා දක්වා සිදු වූ මරණ 27ක්ද මේ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පිරිස අතර බදුල්ල හාලියල ප්‍රදේශයේ පදිංචි වයස වෘදු 20ක තරුණියක්ද වෙනවා. ඉදිරි පුත්ගලින් 28 දෙනා වයස වෘදු 50 ඉක්ම වූ අයයි. ඊයේ දින තහවුරුකල මරණ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 7ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 6ක් කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 4ක් වාර්තා වී තිබුණා. එසේම නූරැලී සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මරණ 3 බැගින්ද මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් මරණ 2 බැගින් සහ මඩකලපුව සහ පොත්තලම යන දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින්ද වාර්තා වී තිබුණා. මේ අතර ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2377 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
දිස්ත්‍රික්කෙන් ඒ දින ආසාදිතයින් 573ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 530ක්, කලුතරින් 128ක්, කුරුණෑගලින් 63ක්, පුත්තලමින් 34ක්, කෑගල්ලෙන් 24ක්, රත්නපුරෙන් 129ක්, ගල්ලෙන් 92ක්, මාතරින් 26ක්, හම්බන්තොටින් ආසාදිතයින් 13ක්, නුවරඑළිය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 57ක්, මහනුවරින් ආසාදිතයින් 257ක්, මාතලෙන් 9ක්, බදුල්ලෙන් 15ක්, මොන්රාගල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 6ක්, අම්පාරෙන් 31ක්, මඩකලපුවෙන් 32ක්, ත්‍රිකුණාමලයෙන් 151ක්, අනුරාධපුරෙන් ආසාදිතයින් 34ක්, පොළොන්නරුවෙන් 10ක්, මන්නාරමින් 12ක්, වවුනියාවෙන් 14ක්, මුලතේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 10ක්, කිලිනොච්චෙන් 36ක් සහ යාපනයේ ආසාදිතයින් 39ක් වාර්තා වී තිබුණා. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 172,277ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 142,378 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයේ ප්‍රකාශ කළේ. අඹගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල කැරොලයිනා වතුයායේ එකම පවුලේ 5 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අඹගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාතෘ සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පලා ගිය COVID-19 වෛරස ආසාදිත පුද්ගලයා දමන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු COVID ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු ඉක්ොත් 25 වනදා අදාළ රෝහලින් පලා ගොස් තිබුණා. පෙරේදා දින සවස කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින් COVID ආසාදිත රෝගියෙකු පලා යාමක් වාර්තා වුණා. ඔහු අම්පාර ප්‍රදේශයේ වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි වාර්තා වී තිබුණේ. මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කිරීම අනතුරුව ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වෙත ඔහු පිළිබඳව දැනුම් දෙන්න ලැබුවා. එසේ දැනුම් දීමෙන් අනතුරුව ඊයේ දින දමන පොලිස් ස්ථානය මගින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මේ වන විට පල්ලෙමුණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සඳහා යොමු කර ඇති බවට වාර්තා වෙනවා. මොහු අදාළ රෝගියට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සහ නිරෝධායන කාල සීමාව ඉක්මවීමෙන් අනතුරුව මොහුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනතේ ප්‍රතිපාදනය යටතේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ක්‍රියාත්මක නිරෝධායන නීති පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයටම අද දිනේ ක්‍රියාත්මක වනු ලබනවා. අද දිනේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම කඩසාප්පු සියල්ල වසා තැබෙනවා. ඖෂධ වෙළඳසැල් පමණයි විවෘතව තැබෙන්නේ. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 587 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙවයිනට බලපා ඇති දිරිත දෙක බොසම් කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපෙදී වැසි සහ සුළං තත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර යාස් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් සහ සුළඟින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි සුළං තත්ත්වයේ සහ වර්ෂාව හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිවාස රැසකට දැඩි අලබහණි එල්ල වී තිබුණා. එමෙන්ම ගස් කඩා වැටීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. මේ පොළොන්නරුව මෙදිරිගිරිය දර්ශනපුර ප්‍රදේශයේ නිවාසයකට පැවති අයහපත් කාර්ගුණ තත්ත්වයේ හමුවේ බලපෑම් එල්ල වී තිබූ ආකාරයයි. එමෙන්ම තංගල්ල මාර්කොල්විල ප්‍රදේශයේ අධිබලති විදුලි රැහන් කණුවක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ සම්පූර්ණයෙන් විදුලි බලය ඇනහිට තිබුණා. මේ ගාල්ල ප්‍රදේශයට අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ බලපෑම් එල්ල වී තිබූ ආකාරයයි. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ තව දුරටත් රළු විය හැකි අතර දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. එමෙන්ම දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් දක්වා වැඩි විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මෙතර යාස් චණ්ඩමාරුතය ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙංගල ප්‍රාන්ත හරහා හමාගොස් ඇති අතර එමගින් එම ප්‍රාන්තවල ජනතාවට සහ දේපළවලට දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබුණු ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. And South 24 Parganas districts and Kolkata may experience stormy weather. Yas is likely to move over Odisha's Mayurbhanj district later today with 100 එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙලිමවට පත්වනවා සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.